ත්‍රස්තවාදී පනතක් ගෙනල්ලා ත්‍රස්තවාදී ක්‍රියාවක් නොකළ තරුණයෝ අද හිරගෙදරට ගාල් කරලා තියෙනවා විශේෂයෙන්ම වසන්ත මුදලි යහමඳුරෝ නම ඇතුළු අර්ගල කරූ කීප දෙනෙක් එහෙනම් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා කරපු නැති වරදකට ත්‍රස්තවාදී ක්‍රියාවල් නොකරපු මේ ත්‍රස්තවාදී පනත් ගෙනල්ලා අපේ තරුණයෝ හිර කරන්න එපා කරුණා කරලා ඔවුන් හැකි ඉක්මනින් එළියට දාන්න නැත්නම් ඉදිරිය ගැන භයානකව බලා සිටින්න කියලා තමයි මං හිතන්නේ මං කියන්න යන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපේ රටේ ජනතාව රට විශාල අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ආහාර පාන එතකොට ගමනාගමන ගමනේ වැනි අවශ්‍යතා සියල්ලක් අද අපේ කඩාවැටලා තියෙනවා. මේ අමන පාලකය මොකද කරන්නේ? මේ බලාපොරොත්තු සිඳී ගිය බලාපොරොත්තු නැතිවීමෙන් පවතින මේ ජනතාව මත වරද තව තවත් වරදකාරී තත්වයන් වලට ජනතාව පත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ආර්ථික අමාරුකමුත් ආර්ථික අර්බුදත් ආර්ථික දේවලුත් ඔක්කොම පටවන්නේ මේ ජනතාව මතමයි. මොකද මේ කරන්නේ? අපි බලාපොරොත්තු වුණා මේ ආයවැයකින් මේ ජනතාව ගැන සිතයි කියලා. නෑ, එහෙම දෙයක් වෙලා නෑ. ඇත්ත වශයෙන්ම මට තේරෙන විදිහට අපි මේ සාමාන්‍ය ජනතාව හැටියට බොහොම අසීරුවෙන් අපි උපයා ගන්න දේවල් අය කරගන්නවා. අය කරගෙන මොනවද කරන්නේ? මේ පාලකයන්ගේ බලය තහවුරු කරගන්න, ඔවුන්ගේ සුඛ විහරණය වඩ වඩා තහවුරු කර ගැනීම අවශ්‍යතාවයල් වුණියම වැය කරනවා. වැඩි කොටසක්. ඒක තමයි මේ අයවැය තුල තියෙන දකින හැම දෙයක් තුලම මම දකින්නේ. මෙන්න මේ දේ කියන්න ඕන. වසර ගණනාවක් අගමැතිකම් කරලා ඇමතිකම් කරලා රටේ අවශ්‍යතාවයන් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න බැරුව රට අර්බුදකාරී තත්වයට පත් කරපු තවත් එක්කෙනෙක් තමයි මේ දැන් අපේ රටේ අටවාගෙන ජනාධිපතිකම් කරන රනිල්. ඉතින් ඔහුගේ අයවැය ගැන කුමන කතාද නේ? මට මේ වෙලාවේ ඇත්තට මතක් වෙනවා අපි විවෘත ඉදින අට්ටි කණ්ඩායමේ නිර්මාතෘ ගාමිණී හත්තෙට්ටුවේ ගම මීට වසර ගණනාවකට කියන්නේ 77 පස්සේ 70 දශකයේ අන්තිම වසරේ වගේ මේ රටේ පවතින ආර්ථිකයේ උපයෝග කරගන්න මේ යම්කිසි නාට්‍යයක් හැදුවා. ඒ නාට්‍යයේ පොඩි ගීත කාණ්ඩයක් සම්පූර්ණ වෙන ගීතයක් තියෙනවා. ඒක ගොඩාක් දේවල් තියෙනවා. පොඩි ගීත කාණ්ඩයක් මට මේ අවස්ථාවේ රනිල් මේ කරන වැඩත් එක්ක මතක් වුණා. මිලයට ගන්නේ මිලයට දෙන්නේ ඒක නිසයි මේ හැමදේ පවතින්නේ. ඒක නිසයි අපි ඔක්කොම කැරගෙන්නේ. ඒක නිසයි අපි ඔක්කොම කැරගෙන්නේ. එකම අභිප්‍රාය රටේ තියෙන හොඳ සම්පත් සියල්ල විකුණලා ඒ සල්ලි අරගෙන අපු මිලට දෙන්න. ඒත්ම මට කියන්න තියෙන්නේ තව දෙයක්. රනිල් දෙක් කරපු දෙයක් තමයි මේ අයවැය කතාවේදී ඔහුට කියන්න ඕන දෙයක් වෙන කෙනෙක් කිව්වා කියලා ප්‍රකාශ කරා. ඒ මොකද්ද? ඔහු කිව්වා මේ මට ඒක පැහැදිලිවම ඒ කතාව කියන්න බෑ මට දැනෙන විදිහට. ඔහු කිව්වා මේ රටේ පාලකය හොරකම් කරන ඒවා සුහර හොරකම් කරන ඒවා පාලකයන්ට ඒක නතර කරන්න බෑ. ඒ කියන්නේ බල ඕන තරම් හොරකම් කරපාලා. ඒ වගේම ඒ හොරකම් කරපු අයව හිරේ විලංගුවේ දාන්නත් බෑ. එහෙම කරන්න බෑලු ඒ පාලකය පවතින පාලකයන්ට. ඉතින් ඒ කියන්නේ උලට නිදහස තියෙනවා හොරකම් කරපාලා. ඔවුන් හොරකම් කරපු දේවල් නැවත ලබා ගන්නත් නැහැ බැහැල්ලු. එහෙනම් බලා ඇත්ති තරම් හොරකම් කරපල්ලා බලා ඇත්ති තරම් හොයා ගනිල්ලා බලාගේ යාළු මිත්‍රොත් එක්ක ඒවා බෙදා ගනිල්ලා අපි මේ ඔක්කොම විවෘත කරලා තියෙන්නේ උඹලට ඒ වෙනුවෙන් කියලා නේ. තව මොන කතාද ඉති නේ? පහුගිය කාලේ අර්ගලිය කරේ මොකද්ද? හොරා, හොර ගෝටා, හොර මහින්ද, හොර රනිල් අපිට එපා කියලා. ඒ කියන්නේ අද රටේ නියඟයක් සුනාමියක් වෙන භෞතික අපහසුතාවයකට රටපත් වෙලා නැහැ. පීඩාකාරී තත්යකට. එහෙනම් අපේ රටේ සල්ලි වලට මොනවද වුනේ? අපි හරියට මේ දේවල් දුන්නා නම් අපි අපේ ලයිට් බිල් ගෙව්වා, අපි වතුර බිල් ගෙව්වා, අපි බදු ගෙව්වා, ඒවා කරනා නම් ඒවා හරියට පරිපාලනයක් සිදු කරේ නැති නිසා නේද මේ දේවල් සිද්ධ වුනේ? ඒවා දරාගන්න බැරි හින්දා නේද අර්ගල ජනතාව අර්ගල කරන්නේ එළියට බැස්සේ? ජීවත් වීමේ අර්ගලිය තාමත් නැති වෙලා නැහැ. ඒ අර්ගලිය තුල ඉන්නවා.
ඉතින් තව දුරටත් අපිට මේ අයවැයක් ගිනල්ලා මොනවද මේ කියන්නේ මට කියන්න තියෙන්නේ මෙන්න මේකයි මේ කියන්නේ කෑම වේල අඩු කරගන්නලු ලෙඩ නොවි ඉන්නලු තම අවශ්‍යතාවයන් සීමා කරන්නලු අඳුරේ ඉන්නලු රට යන්නලු ඩොලර් ගන්නලු අරක ගන්නලු මේක ගන්නලු බදු ගෙවන්නලු අන්තිමට අපිට මෙහෙම තමයි කියන්න තියෙන්නේ එච්චර වේගයක් එනවා මොකද එච්චර පීඩාවක් එච්චර පීඩනයකට පත් වෙලා අපි අද ඉන්නේ කලාකරුවෝ හැටියටත් සාමාන්‍ය ජනතාව හැටියට දැන් බදු ගහලා ගහලා අපේ ශරීරය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ අපේ ඇඳුමටත් බදු ගහලා ඉවරයි තව ටික කාලයක් යනකොට මට නම් දැනෙන්නේ රටේ අභිවෘද්ධියට කියලා අපෙන් තව බද්දක් අය කරගන්නේ මොකද දැන් ඉතුරු වෙලා තියෙන එකම බද්දයි අපි මේ කන බොන දේවල් අපි පිට කරනවානේ නේ අඩුගානේ තව ඉදිරියට කියයිද දන්නේ රටේ අභිවෘද්ධිය සඳහා ඔබලා ඔබලාගේ බහිස්රාවිය දේවල් වෙනුවෙන්ද බද්දක් අය කරේ කියලා ළඟදිම එවැනි දේකුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ රට මේ ඉතාම භයානක තත්ත්වයකට පත් වෙලා ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉතිහාසයේ කවර කාලයකවත් නොනතරම් ආර්ථික අර්බුදයකට මූල දීලා තියෙන අවාසනාවන්ත ඒ වගේම තීරණාත්මක කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ ඒ තීරණාත්මක தત્ත්වය තවත් තීව්‍ර කරපු සිදුවීමක් තමයි මේ ඊයේ පෙරේද ඉදිරිපත් වුණු අයවැය. ඒ කියන්නේ රටේ ඉතාම අර්බුදකාරී අවස්ථාවක ජනතාවගේ පැතුම් ඉතාම ඉහළින්ම ජනතාව විසින් ඉල්ලපු පැතුම් ජනතාව විසින් ඉල්ලා සිටි දේවල් උපරිමයෙන්ම පාවා දීමක් මත කිසිදු ජනතා නියෝජිතයක් නැතුව පත් වුණු වත්මන් ජනාධිපතිවරයාගේ පළමුවෙනි අයවැය අයවැයක් කියන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තු අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට ගොඩ ගන්න මේ පවතින රටේ තියෙන තත්ත්වයන්ට කොහොමද අපි මුහුණ දෙන්නේ ඒවැ අභියෝගයන්ට මුහුණ දෙන්නේ කොහොමද මේවා ජය ගන්න කොහොමද සහ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් පත් කරගත්ත රජයක් හෝ ජනාධිපතිවරයෙක් හෝ කැබිනට් එකක් මොනවද ගන්න තීරණ ජනතාවගේ සුබ සාධනය සඳහා කියන එක අපේක්ෂා සහගතව ඉන්නේ අපි ඉතින් අවුරුදු 70 ගණනාවක් දශක 7ක් තිස්සේ අපේ රටේ ඉදිරිපත් වුණු අයවැය වගේම මේ අයවැයනුත් අපේ ජනතා සුබ සාධනය සඳහා මොනවද ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අපිපත් වෙලා ඉන්න අතිශය බිහිසුණු අතිශය භයානක ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට ගොඩ එන්නට මොනවද තියෙන ඉදිරිපත් කරපු සැලසුම් ආර්ථික වශයෙන් ඉදිරිපත් කරපු නිෂ්පාදන ආර්ථිකයක් කො කුමක් කො ගොඩනගලා මේ සඳහා කොහෙද තියෙන වැඩපිළිවෙලක් මේක සඳහන් වෙන්නේ තව දුරටත් තියෙන දේවල් විකුණා කමින් සහ ජනතාව මත හැකිතරම් බදු පටවමින් ඒ බදු මුදල් වලින් ඔවුන්ගේ සුඛ විහරණය සපයා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කර අයවැයක් හැටියට පමණයි අපිට මේක පෙන්වන්නේ අපිට අදහස් කරන්න පුළුවන් එච්චරයි පැහැදිලිවම මේක ජනතාවට අතිශය බිහිසුණු භයානක අයවැයක් මොකද මේ ඉතාම ආර්ථික අර්බුදයක ඉන්න ජනතාව මත තව තවත් ඒ බදු පැටවීම බදු පැනවීම ඒ මත භාණ්ඩ බිල ඉහළ යෑම ඒ සියලු දේවල් මත ජනතාව තව තවත් පීඩනයට පත් කරන අයවැයක් මිසක් ඒ ඉදිරියට ගොඩනැගෙන ආර්ථික තත්ත්වය ඊටත් වඩා භයානක තත්ත්වයකට පත් වෙනවා මිසක් කිසිදු පිළිසරණක් හෝ ජනතාවගේ පැත්තෙන් අබමල් රීණුවකවත් තැකීමක් නොකොට ඉදිරිපත් කරපු අයවැයක් හිටියද තමයි අපි මේක දකින්නේ වැඩිම මුදලක් ආරක්ෂක අංශයට දෙනවා ආරක්ෂාව සඳහා කාගේ ආරක්ෂාවටද කවුරු ආරක්ෂා කරන්නද රටකට හමුදා පොලිසිය ඕන වෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න සැබෑ ලෙසම ජනතාවගේ ආරක්ෂාවද මුන් සරසන්නේ ජනතාව පහුගිය කාලේ අපි කවදත් සිටි අරගලයක අපි ජන නියම කලාකරුවෝ හැටියට සහ අපි නිර්මාණකරුවන් හැටියට හැමදාමත් අපි ජනතාව සමග සිටි හැමදාමත් අරගලයේ හිටියා ඒ අරගලයේ කියන වචනේ අපිට අලුත් දෙයක් නෙමෙයි. නමුත් පහුගිය කාලේ ඇති වුණු තත්ත්වයන් මත ඒ අරගලයට නව ජීවියක් ලැබුණා. මොකද රටේ ඉන්න සියලුම ජන කොටස් පක්ෂපාත ආගම් ජාති භේදයක් නැතුව වයස් භේදයක් නැතුව සියලුම ජනතාව එකතු වුණා මේ අරගලයක් වෙනුවෙන්. ඒ එකතුනේ මොකක් අපේක්ෂාවෙන්ද? වඩා යහපත් රටක් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම මේ පවතින දශක 7ක් තිස්සේ පැවතිච්ච මේ දූෂිත දේශපාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු එකතුනේ. ඒ අරගලේ උපරිමේ පාවා දීමෙන් තමයි අද වත්මන් ජනාධිපතිවරයා පත් වෙලා ඉන්නේ. ඒ සියලු අපේක්ෂාවන් පාවා දීලා ඉතාම අරගලයකින් වැඩිම බලයකින් බලයට පත් වුණු ජනාධිපතිවරයෙක් පළවා හැරලා
जनता अपेक्षा दलवेन्न उन्न मेन तीर्थ मे पावादीम कर बल पत्र तव तव जनता पीड़न पत्कर रजा सह जनाधिपति थिंक मे आरक्षा अंसोल्ट वैडिपुर अद्यापने सदा सीट हट हया व्यंकर मुन तरंग अरगल कर पौगे काले वसर गणनावर्ती तवम तरगल कर ये अद्यापने हो सौख्य हो रटे किसीम जनता सुपसाधने गण किसीम तकी मग्न तो आरक्षा ये ओन दान मुखद मे अरगले मे पीडने तव 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 वैडिकर मे जनता ने गिटी में कोई वेला हर एंड पुल एक नवतिलाने एक पुदुम विधियट मार्दने कर्मी ये अरगले हिट सहोद वालती नो विशेष वसंत मुद्र की सहोद सह हम ध्रुवांग अदेन का किसी विसुमाकने एंड एंड पारक बोट के करगनी अंड बेरता मर्दने क्रिया दस के अपने पार बेले अंड बेरता मर्दने अरपत्ति मर्दने गमंग मे पत्ति जनता मत दडिले बधु सह असहनकारी तत्व जनता पत्कर असहान मिनसु एरि एंड एक नैगटिव वाला मे पत्ति आरक्षक दीवन को शुभ साधन का पुलवांतर दीर इंगोलंगे सुख वीरने बलापुर कौर आरक्षा करेंसा मम्मी की आने मे जनता अरगले हेमदा मे सुंग सित्रेनसा मम्म जनता आदरी कला करवे कटेट मेरे अटट आदरीकरण कटेट मे सील दीवाड़ोल्ट पुर्दी पा अभी ना हेमदे पुर्दीन डीजल पेट्रोल को घनंगिया तपि को मर पेट्रोल टिगे कैम बीम को घनंगिया तपि ये काल बील इन को वरती बिच ऊबना मेर अट मेम मेम मेह मे तत्ट एंड 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 गील अभी कोहित मेर अटना इन्नति को अभियान अभी किसी तपे धरव अनागत परंपरा कोरट एन सा करुणाकर ममिता मदरी जनता अवस्था वक्र तब दुरट तपि निहंड अदा मे अरगले अत कपि हमदा मे अरगले नवतिला मिन सुंग हिथल मे अरगले तीन एन सा मे अरगले तुंग अभी तव नवत नवत मे दूषित मे पालक अंग पाकिन अभी तव तव तिद्रीपत्कोनी ओंट धनवांडोणे एन सा मुनतर मरदर निर्दम तप पशुभिन्दने अभी मेक करगने अंडोणे एन सा मम जनता वकीब तव दुरट निहांडव इंडे पा मे निहांडव इंदी मोट कर लुकुम वासी अभी हमदेट पुरुद विनेक अब विनेक इतम भयानक दमे बजेट गेट दस कथा करवास अभी वैडीपुर बड़ वर गई काल बील वैडी मील के वाले अभी इन्नो एम इन इन कोई एन सारे तद मिले इतम पेहदील मेक देशपालन सिंधुमाक अवश्यम इक देशपालन सिंधु मुखीन तौरव विन सिंधुमाक इन सा मिनसु अरगल कल मे सदा नवतत् मे मे महिता मे हिटपु पालक यात्री अदू इताम अमानुषिक इताम दूषित सह इताम सूक्ष्म मर्दने कर्मी बल पवत्वागन पालन क्रम्यक्तम दंती जनाधिपति वरियम दंगी ने अतिशय भयानकाय मनवत जनता कलाकार मे विलावे मे सिरुदे इवसंडिप मे हमदेट पुर्दुंडिप अभी अरगले नवतिला अभी मेकट नवजीवी अग्नि पटांगण मे क्रमे विनस्कोणे मेकट देशपाल विसुंधुकिंग तुरव विन विसुंधुमक विसुंधुम लागण अभी सटन कल ये सटन टेकत एंडकिन आयाचने कर्मीन मम मगे कथा अवसर कर जननीय कलाकार अभी कथागर मिन्टे रनिल राजपक्ष अतु खंडायम अट इद्रिपत्कर अयव्यय संबंधव मैदान अयव्ययन अभी कथाकरणक मम विश्वास तेरुमक हेतुतम मे रनिल अतु मे पालक पंथ अभी पिलिगन सूदान नतिनी सह मुखद पहुगे काले मिनीसु पारट बेस्से पारट बिल्ला इल्लु मे इन दूषित पालक अंट गेदर अट पिगन बे मुखद मे रट गोडनगन रट हदन वेड पिलिपत करमीन पालने करन पिरीसा अपिट मेते मे इतिहास हंबने नह थिंग ए ओं करगना वेड पिलवेम ऊंगा गमनेम दिग्वाक्ट हिटपु जनाधिपतिव जनाधिपतिर मे रटदाले अन्नऊनाहम पेनलगिहाम ओन तुलिम पत्च रनिल दैंग अपिट पेन्नलाो कहुमत दिशितुने वेडकर सूदानम किल थिंग एक्का रटे तीयन आर्थिक अर्बुदे गन कथारा दाना मे आर्थिक अर्बुदे स्वाभाविक व्यतिवेचदे अक्वे मेक मे पालक्यांगे वाचाव दूषणे नास्य मे सियाल्ले प्रतिपालया तो मे स्वाभाविकतात्व अक्वे ये स्वाभाविकतात्व कुरान अपिट तिब्ब अपे मेदिहत्ती मे आर्थिक कुरनगण दायक नमूत
දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ නැවත මේ රනිල්ල රාජපක්ෂලා ඇතුළු කණ්ඩායම මේ අයවැයෙන් අපෙන් අය කරගෙන ඔවුන්ට නිදහසේ ඒ ආර්ථික අසුරුවමින් ඔවුන්ට වැය කරන්න අවශ්‍ය විදියට මේ වැඩපිළිවෙල ගොඩනගන්න උත්සාහ කරන එක. ඉතින් ඒකත් එක්ක මම හිතන අපි කල යුත්තේ නැවත නැවතත් මේ පාලකයන්ව ප්‍රතික්ෂේප කරමින් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරමින් මේ රට හදන්න පුළුවන් රට ගොඩනගන්න පුළුවන් නව පිරිසක් නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හඬ නගන එක තමයි මම හිතන්නේ අපි කල යුතුම දේ. නැත්තම් අර සඳහන් කරා වගේ අපි දවස් කිහිපයක් මේ අයවැයේ තියෙන දේවල් එක්ක කතා කරමින් අපිට කාලය ගත කරන්න පුළුවන්. මොකද අපි දන්නවා ඉතිහාසය පුරාවටත් අයවැය योजना इदिरीपत् सम्मत नमूत वेडपील क्रियात्मक वेनवाद नदीन प्रश्न पहुगी और गणनावक अयवे योजना वेडपील क्रियात्मक मेदी मेरे अटती मे तन नवे मे अयवेन योजना क्रियात्मक नागीन का तब पेहदील वे अवसाने वेन्नी अपेम बधुआ करगा अप तव तव पीडावट लाख दवसीन दवस बडगिन्न वेडिवेमीन रटाक मंदपोषण वेडिवेमीन रटाक बड़गिन्ने इन्न तुंगेल कागण बेरव इन मिनीसु इन रटक अपीट विशेष निर्माण करो विधि निर्माण वल अनागते अज्ञान मिनीसुंगे रसविंदने अज्ञान अपीट हितान्न बेह कथाकरण बेह तोट कलाकारो विधि अपे सियल वेड नवती सामान्य मिनीसु विधि अभी बरपदल अर्बुदेकिनिसा अपीट उबेंग इलान्नतीन एकमदे अपी एकतुवेन्नो निमे क्रमयान विनास्करन अभी पारट बेस गेला पारट बेहला अभी कैगहा अभी मर्दने के किसी दे नवत्ता बेह नवती नेह मे अवृद्ध मिनी पारट बेस वडा वेडी चवे कि बले कि इतना अनागते दी नवत पारटे ए मे पालक अंट विरुद्ध एनिसा अभी सीयलना एकत्ला क्रमयान विनस्कर अवश्य वेडपी सदहा अपे दायक महंसी अपवी लबादी मत वेदगा एवेणी तत्वक्तुल රනිල්ට මේ රාජපක්ෂල ඇතුළු කණ්ඩායම තවදුරටත් මේ රට විනාශ කරමින් තියෙන වැඩපිළිවෙල වෙනස් කරන්න ඔවුන්ව ඒ තනතුරු වලින් ඒ ඔවුන් කරමින් ඉන්න දේවල් නවත්වමින් ඔවුන්ට විරුද්ධව නැගී සිටීම සඳහා අපි ශක්තිමත් විය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අපි එකතු වෙමු ඒවට අවශ්‍ය වැඩපිළිවෙල කරමු කියන අදහස තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මොකද මේ අයවැයෙන් මේ රටට අපිට වෙන සුගතියක් යහපතක් පේන්න නැහැ. මොකද මේ අයවැයේ රටේ රුපියල ශක්තිමත් කරන්න රුපියල වැඩි කරන්න කිසිම අදහසක් යෝජනාවක් පේන්නේ නැහැ. ඒක බදු වලින් රුපියල් හොයන ක්‍රම තියෙනවා. නමුත් ඒක ජනතාවට සහනයක් නෙමෙයි. ඩොලර් නැති වෙලාවේ ඩොලර් ඇති කරන්න ඩොලර් ගේන්න පැහැදිලි පිළිගත හැකි වැඩපිළිවෙලක් නැහැ. එතකොට අපි තව තවත් අර්බුදයට යාම පමණයි වෙන්නේ. ණය එයි. ණයත් අපිට අර්බුදයක්. ණය අපි මත පැටවීම තුළ නැවතත් අපි රටක් විදියට තවදුරටත් අසරණ වෙනවා. ඉතින් මෙවැනි යෝජනා මෙවැනි වැඩපිළිවෙල තුනේ මේ රට හදන්න බෑ. ඒක මේ පාලකයෝ පිළිගන්න ඕනේ. ඒ නිසා අවසන් වශයෙන් කියන්නත් තියෙන්නේ අපි හොඳ පාලන ක්‍රමයක්, හොඳ පිරිසක්, හොඳ වැඩපිළිවෙලක් මේ රට නිර්මාණය කර ගැනීම අවශ්‍ය. එවැනි වැඩපිළිවෙලක් තුල අනාගතයේදී මේ රට අපිට අපි බලාපොරොත්තු වෙන තත්ත්වයට රැගෙන යන්න පුළුවන් කියන වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.